ධෝනි මේ බලන්න මේ තියෙන්නේ කොටකොස් ගහක් මම අද ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ කොටකොස් ගහේ කතාව මම ඉන්නේ කිලිනොන්චියේ වට්ටකච්චි කියන ගමේ තියෙන ඉස්කෝලේ ඒ ඉස්කෝලේ ළමයි සෙල්ලම් කරන පිට්ටනිය තමයි මේ ඔයාලට පේන්න තියෙන්නේ මේ බලන්න මේ පිට්ටනිය ගාව තියෙනවා ලස්සනට හැදිච්ච ලොකුවට හැදිච්ච කොස් ගහක් මේ මේ වගේ ලොකු කොස් ගෙඩි හැදෙන්න ඔයා දන්නවා කොස් ගහක් ගොඩක් ලොකු වෙන්න ඕනි මේ කඳ ගොඩක් මහත් වෙන්න ඕනි ගහ ගොඩක් උස යන්න ඕනි මේ බලන්න මේ ගහ කොච්චර පොඩි වුණත් මේ හොඳට අතු විහිදිලා ගිහිල්ලා තියෙනවා පේනවද ඒ වගේම මේ කොළ හොඳට හැදිලා හොඳ සරුවට හැදිලා මේ බලන්න ඔයාට හොඳට පේනව නේද මේ කොළවල තියෙන මැද ලා කොළපාට තියෙන නාරටිය ඒ නාරටියෙන් දෙපැත්තට විහිදිලා ගිය චූටි චූටි නාරටි පේනවද ඒවා මැද තද කොළපාටට ඔයාට පේනවද කොළේ කොටස් අන්නේ ඇතුලේ තමයි ක්ලෝරොෆිල් තියෙන්නේ දෝනි ඒ ක්ලෝරොෆිල් ඉරේලියට නිරාවරණය වුණාම තමයි මේ කොළ ඇතුලේ කාබෝහයිඩ්‍රේට් හැදෙන්නේ ඒ කාබෝහයිඩ්‍රේට් හැදිලා ওই චූටි නාරටි වලට දෙනවා ඊට පස්සේ චූටි නාරටිය දිගේ ওই මැද තියෙන ලොකු නාරටියට යනවා ඊට පස්සේ මේ ගහේ කොළ නැට්ටට යනවා ඊට පස්සේ නැට්ට දිගේ මේ චූටි අතු දිගේ මේ ලොකු අත්තට එනවා ඒ ලොකු අත්තෙන් මෙන්න මේ වගේ ගෙඩිවල තියෙන නැට්ටට එනවා ඒ නැට්ටෙන් තමයි මෙන්න මේ කොස්කිරියට කාබෝහයිඩ්‍රේට් පිරෙන්නේ. එතකොට ඒ ඇත්තටම කාබෝහයිඩ්‍රේට් විදිහට මේ කොස්කිරිය පිරෙන්නේ අර ඉරේලිය තිබ්බ ශක්තිය, ඉරේලිය තිබ්බ ආලෝකය. ඔයාලට දැන් තේරෙනවද? මේ බලන්න. ලස්සනට හැදිලා තියෙන හැටි. මේ හැම ගෙඩියකම ගබඩා වෙලා තියෙන ඉරේලිය ශක්තිය කාබෝහයිඩ්‍රේට් විදිහට. මේ කොස්කිරිය සුද්ධ කරලා කොස් විදියට අපි කන්නේ ඒ කාබෝහයිඩ්‍රේට් බලන්න ඉරේලිය කොච්චර සේවයක් අපිට කරනවද කියලා ඒක තමයි අතීතයේ මිනිස්සු ඉරට වැන්දේ ඉරට වැඳපු මිනිස්සු අතීතයේ හිටියා ඒගොල්ලන්ට කිව්වේ සූර්ය වංශිකයෝ කියලා ඔන්න මං අද ඔයාට කොට කොස් ගහක් පෙන්නුවා